පාස්පෝට් එක කල්පා ඉන්න ළඟයිද එසේත් නැතිනම් අලුත් පාස්පෝට් එකක් හදාගෙන රට යන්න ඉන්න කෙනෙක්ද අද ලංකාවේ දිනපොතෙන් ඔයාලා වෙනුවෙන් දිගහැරුම සුබම සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා ලංකාවේ දිනපොතත් එක්ක එකතු වෙලා ඉන්න ඔබ සියලුම දෙනාට ඔබේ පාස්පෝට් එක ඉවර වෙන්න ළඟින්ද ලංකාවට එන්න බයෙන්ද ඉන්නේ එසේත් නැතිනම් අලුතින්ම පාස්පෝට් එකක් හදාගෙන රටකට යන්න බලාපොරොත්තු වෙමින් ඉන්න කෙනෙක්ද පසුගිය දිනවල ගොඩාක් දෙනෙක් ඉල්ලීමක් කරලා තියෙනවා පාස්පෝට් කාන්තෝරුව එසේත් නැතිනම් පාස්පෝට් ඔෆිස් එකට ගිහිල්ලා කොහොමද පාස්පෝට් එකක් ලබා ගන්නේ ඒ වගේම විදේශ රටවල වැඩ කරන ආදරණීය ශ්‍රී ලාංකිකයෝ ලංකාවට එන්න බයි පාස්පෝට් එක ලංකාවට අවිලා කල්පැන්නොත් හදා ගන්න බැරි වේද කියන ගැටලුව මත එනිසා සියලු දෙනාටම අද දිනේ සාධාරණයක් කරන්න පුළුවන් වෙයි පසුගිය දින මම බතරමුල්ලේ පාස්පෝර්ට් ඔෆිස් එකට ගියා මගේ සහෝදරයාගේ දිත්ව පුරවැසි සහතිකය ලබා ගන්න එහිදී ඔයාලටත් අදාළ තොරතුරු කිහිපයක් මම එකතු කරගත්තා ඔබට වැදගත් වන මුලින්ම කියන්න ඕනේ බලන්න ඔබට මේ වීඩියෝ එකේ දිස්වන ආකාරයට පාස්පෝර්ට් පොලිම තවමත් ඉතාමත් දිගුයි ඔන්ලයින් එකෙන් වේලාවක් වෙන් කරගෙන ආවත් පාස්පෝර්ට් පොලිමේ ඉන්න සිදි වෙනවා මොකද ලංකාවෙන් පිටත්ව යන්න ගොඩක් දෙනෙක් බලාපොරොත්තු වෙන ඉන්නවා විදේශවල රැකියා සොයාගෙන ඒ තුලදී මම සඳහන් කරනවා මුලින්ම ලංකාවට එන්න බලාපොරොත්තු වෙන ඉන්න විදේශගත ශ්‍රමිකයන්ට පාස්පෝර්ට් එක කල්පා ඉන්න ළඟ නම් ඔවුන් සමහරක් අය ඉන්නවා ලංකාවට එන්න නැතුව ඊතර තානාපති කාර්යාලයෙන් පාස්පෝර්ට් එක හදාගෙන එන්න බලාපොරොත්තු වෙන ඉන්න අය එවැනි අයටත් දැනුවත් කරන්නේ ඔයාට ලංකාවට එන්න අවශ්‍යයි නම් සේත් නැතිනම් ඔබට නිවාඩුව අදාළ දිනයට ලබා ගන්න ඕන නම් අදාළ දිනයට ලංකාවට පැමිණෙන්න ඔබේ පාස්පෝර්ට් එක හදාගන්න පෝලිම් වල එසේත් නැතිනම් වේටින් ලිස්ට් වල දවස් ගණන් ඉන්න ඕනේ නෑ ඔයාට පුළුවන් වෙනම කවුන්ටර් එකක් තියෙනවා විදේශගත ශ්‍රමිකයන්ට ඔබේ පාස්පෝර්ට් එක එක්ස්පයර් වෙන්න ළඟ නම් එසේත් නැතිනම් කල්ලිකුත් වෙලා නම් ඔබට පුළුවන් ඔබේ වීසා එකයි එසේත් නැතිනම් ඔබ නිවාඩු ආවම ඔබේ ඉන්න රටේ හැඳුනුම් පතක් පෙන්නලා ඔයාට පුළුවන් පාස්පෝර්ට් එක හදා ගැනීමේ කටයුතු කරන්න ඔබගේ නිවාඩු කාලය තුල ඔන්න පිටරට ඉන්න විදේශගත ශ්‍රමිකයන්ට පාස්පෝර්ට් හදා ගැනීම පිළිබඳව තත්ත්වය ඔබේ ගැටලුවට ඔන්න විසඳුමක් ලැබුණා ඒ වගේම ලංකාවෙන් එතරට යන්න බලාපොරොත්තු වෙන ඉන්න අයට කාරණා දෙකක් තියෙනවා සඳහන් කරන්න පළවෙනි කාරණේ තමයි ඔබට දැනටමත් විදේශ රටක රැකියාවකට වීසා හෝ එසේත් නැතිනම් රැකියා ගිවිසුමක් එවලද තියෙන්නේ අන්න එවැනි අයටත් තියෙනවා විශේෂ කවුළු ඔස්සේ ඔබේ පාස්පෝර්ට් එක ඉක්මනින් සාදා ගැනීමට එසේත් නොමැතිනම් පාස්පෝර්ට් එක හදන්න බලාපොරොත්තු වෙන්නේ රට යන කෙනෙක් නම් ඔයාට හොඳම දේ තමයි ඔන්ලයින් එකෙන් වෙලාවක් වෙන් කරවා ගැනීම ඒ සඳහා ඔබට පුළුවන් ශ්‍රී ලංකා ආගමන විගමන දෙපාර්තමේන්තුවේ මේ තියෙන්නේ වෙබ් අඩවිය ඒකට ගිහිල්ලා මෙන්න මෙතන තියෙනවා appointment for passport service කියලා මෙතනින් ගියාම ඔබට පුළුවන් ඔබේ පාස්පෝර්ට් එක අයදුම් කරන්න මේ තියෙන ඇප්ලිකේෂන් ටයිප් එක කියලා 1 day service ද normal service ද කියලා අහනවා ඊට අමතරව ඔබට කැමති බතරමුල්ල ප්‍රධාන ශාඛාවද මාතරද නුවරද වවුනියාවද කුරුණෑගලද ආදී ලෙස ඔබට පුළුවන් එය තෝරා ගන්න ඒ වගේම මේ තියෙන්නේ ඔබ ලබාගත් ෆොටෝ ඇග්නලෙජ්මන්ට් එක එසේත් නැතිනම් ඔබ ස්ටුඩියෝකින් ඡායාරූප ලබාගෙන තමයි මේ සඳහා මෙතනට එකතු කරන්න ඕනේ ඒ වගේම ඔබේ නම උපන් දිනය හැඳුනුම්පත් අංකය ජංගම දුරකථන අංකය සහ දිනයක් ඔබට පුළුවන් තෝරා ගන්න ඒ ආකාරයට ඔබට වඩා සේවයක් ලබා ගැනීමට හැකි වෙන පිරිස ඔබ වෙන් කරවගත් වේලාවට පැමිණීමට කාරුණික වන්න නියමිත වේලාවට ප්‍රථම හෝ පසුමෙන පසුව පැමිණෙන අයදුම්කරුවන් පරිශ්‍රය තුලට ඇතුල් කර නොගන්නා අතර ඔබ පැමිණීමට ප්‍රථම ගමන් බලපත්‍ර අයදුම්පතේ උපදෙස් හොඳින් කියවා අවශ්‍ය සියලුම ලිපි ලේඛන රැගෙන එන මෙන් කාරුණිකව දන්වා සිටිමු කියනවා ඔබට වැඩිදුර තොරතුරු දැනගන්න අවශ්‍ය නම් මෙන්න මේ අංක දෙකට කතා කරලා තොරතුරු දැනගන්න පුළුවන් 0.70.71.1.60 කියන අංකයත් 0.70.71.10.70 කියන අංකයටත් කතා කරලා තොරතුරු දැනගන්න පුළුවන් ඔබ මේ ආකාරයට ඔබේ විස්තර දාලා අයදුම්පත පුරවලා මෙතනින් I have read and agree to the instruction කියන එක ඔබලා confirm කියන කෙබුවා නම් ඔබට අදාළව වේලාව වෙන් කර ගැනීමක් සිදු කරන්න පුළුවන්. ඔන්න ඔය ආකාරයට තමයි passport එක එසේත් නැතිනම් ඔබේ ගුවන් ගමන් බලපත්‍රයට අදාළව කටයුතු සිදු කර ගන්න පුළුවන්. ලංකාවට නිවාඩු වෙන්න බලාපොරොත්තු වෙමින් ඉන්න කෙනෙක් නම් නිවාඩුව ඔබට මාසෙයිද තියෙන්නේ බය වෙන්න එපා. මාසයක් යන්නේ නැහැ ඔබට පුළුවන් ලංකාවට ඇවිල්ලා
ගුවන් ගමන් බලපත්‍රය හදාගන්න ඒ වගේම රට යන්න බලාපොරොත්තු වෙමින් ඉන්න ලංකාවේ වෙසෙන ඔයාටත් විදේශ රැකියාවක් සොයාගත්තොත් කඩිනමින් හදාගැනීමේ හැකියාවක් තියෙනවා එසේත් නොමැතිනම් කල් වේලා ඇතුව හදාගන්න වෙලාවක් වෙන් කරගෙන දැන්ම පාස්පෝර්ට් එකට අයදුම් කරන්න මොකද වෙලාව වෙන් කරගෙන වුණත් පාස්පෝර්ට් එකක් දවසකින් හදාගන්න බෑ මම දවසකින් කිව්වේ ඔබට හිතුනොත් හෙට හදාගන්න ඕනේ කියලා අද වෙලාවක් වෙන් කරවා ගන්න ගියාට ඔබට වෙලාව වෙන් කරවා ගැනීමක් සිදු කරගන්න බෑ මොකද ඒ සඳහාත් ගොඩාක් දෙනෙක් අයදුම් කළා තිනවා මේ පාස්පෝර්ට් කන්තෝරුවට ගියාම මේ පෝලිං දකින්නකොට ඔවුන් සමග කතා කරාම කියන්නේ ඔවුන් විසින් මීට මාසයකට දෙකකට කලිනුත් අයදුම් කරපු අයදුම් කරුවන් තමයි අවිල්ල හිටියේ ඒ නිසා ලංකාවෙන් පාස්පෝර්ට් හදා ගන්න ලොකු ඉල්ලුමක් තියෙන තත්වයක් ඔබට විදේශගත වෙන්න අවශ්‍ය නම් අදම ඔබේ ගුවන් ගමන් බලපත්‍රය හදන්න කටයුතු සිදු කරගන්න ඒ වගේම අනිවාර්යෙන් මේ සම්බන්ධෙනුත් ඔබව දැනුවත් කළ යුතු දෙයක් තියෙනවා පළමුවෙන්ම මේ දිනවල පාස්පෝර්ට් එකක් හදා ගන්න යන ගාස්තුව කීයද කියන දේ What are the processing fee for all countries passport normal basis ඔබට සාමාන්‍ය සේවයේ යටතේ රුපියල් 5000කටත් urgent basis එසේ නැතිනම් එක් දින සේවයේ යටතේ एक दिन सेवे अर्थे रुपया विसीदाहकट पास्पोर्ट हदागन पुलवांग इकने सामान्य सेवेन आयुम करो रुपया पंदाहकनवा एक दिन सेवेंग आयुम करो रुपया विसीदाहाय ए वगेम ඔබට පාස්පෝර්ට් එක අතට ලබා ගන්න මේ සේවා දෙක යටතේ කොපමණ කාල වේලාවක් ගත වෙයිද කියන දේට තමයි පිළිතුර normal basis එසේ නැතිනම් සාමාන්‍ය සේවය අර්ථයේ දින 30ක් ඇතුළත වැඩ කරන දින 30ක් ඇතුළත ඔබට පාස්පෝර්ට් එක ලබා ගන්න පුළුවන් ඒ වගේම urgent basis හදිසි එසේ නැතිනම් එක් දින සේවයේ අයදුම් කරන ඔබට එදිනම අයදුම් පත්‍රය ඔබට එදිනම ගුවන් බලපත්‍රය ලබා ගන්න පුළුවන් ඒ වගේම මේ සඳහා අයදුම්පත් කොහෙන්ද ගන්න ඕනේ කියන ගැටලුව තියෙන ඇන්ට ඔබට පුළුවන් head office of the department of immigration and immigration බත්තරමුල්ල ප්‍රධාන ශාඛාවෙන් පුළුවන් පළාත් ශාඛා තියෙනවා නුවර මාතර වවුනියාව සහ කුරුණෑගල ඒ වගේම ඔබට පුළුවන් ඔබේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන් ලබා ගන්න ඒ වගේම ඊතර තානාපති කාර්යාලවලින් ලබා ගන්න පුළුවන් ඊටත් අමතරව ඔබට පුළුවන් ශ්‍රී ලංකා ආගමන විගමන දෙපාර්තමේන්තුවේ වෙබ් අඩවියෙන් මේ අයදුම් පත්‍ර බාගත කිරීමක් කරන්න ඔන්න ඔය ආකාරයට තමයි ඔබේ පාස්පෝර්ට් එක හදන්න අයදුම් පත්‍ර ලබා ගැනීමේ තොරතුරුත් ඊටත් අමතරව මෙන්න මේ දේ දැනුවත් කරන්නම් පාස්පෝර්ට් එකක් හදා ගන්න අලුතෙන්ම හදන කෙනෙක්ට අවශ්‍ය වන ලිපි ලේඛන මොනවද කියලා current passport with the photocopy of the bio data ඔබට දැනටමත් ගුවන් ගමන් බලපත්‍රයක් තියෙන කෙනෙක් නම් දැනට තියෙන ගුවන් ගමන් බලපත්‍රයේ ඔබේ විස්තර තියෙන පිටුවේ ෆොටෝකෝපියකුත් ඕනේ ඒ වගේම ඔබ ඡායාරූප ලබාගත් ස්ටුඩියෝ එකේ acknowledgement එක ඒ වගේම original උපැන්න සහතිකය සහ ෆොටෝකෝපියක් ඒ වගේම ජාතික හැඳුනුම්පත සහ ෆොටෝකෝපියක් ඒ වගේම කසාද සහතිකය සහ ෆොටෝකෝපියක් ඔබට අවශ්‍ය නම් පමණයි විවාහයෙන් පසු නම් වෙනස් වෙනවා නම් ඒ පිළිබඳව තහවුරු කරගන්න ඒ වගේම අධ්‍යාපන සහතික හෝ ඔබේ වෘත්තීය තහවුරු කළා එය පාස්පෝර්ට් එකට ඇතුළත් කරගන්න ඕන නම් ඒ සඳහා සේවා ලිපියකුත් ලබා ගැනීමක් සහ ඒ කොපියක් ලබා ගැනීමක් සිදු කරන්න ඕනේ. ඔන්න ඔය කාරණා ටික තමයි පාස්පෝර්ට් එකක් හදන්න අවශ්‍ය වෙන්නේ. මෙවැනි දේවල් නිරන්තරයෙන් දැනුවත් කරන්න ලංකාවේ දිනපතත් එක්ක ඉන්න. ඒ වගේම ඔබට මොනවා හරි ගැටලු තියෙනවා නම් කමෙන්ට් කරන්න. ලංකාවේ දිනපත සූදානම් ඔබට තොරතුරු සපයන්න. ඒ වගේම නොදන්න යාළුවටත් මේ දේ ෂෙයා කරන්න කියන ඉල්ලීම කරන ගමන් ලංකාවේ දිනපත page එක follow කරන්නත් අමතක කරන්න එපා. නවත හමුනතුරු ඔබට සුබම සුබ දවසක්.